යේසුස් වහන්සේ නැවත එන්නේ කවදාද? ඔහු එන්නේ නැද්ද? යේසුස් වහන්සේ එන්නේ කවදාද කියලා අහුවොත් අපිට කියන්න බැරි එක දෙයක් තියෙනවා. ඒක තමයි වෙලාව සහ දවස. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේම එයාගේ වචන වලින්ම කිව්වා මතෙව් 24:36 එයාගේ වචන වලින්ම කිව්වා නමුත් ඒ දවස හා පැය මාගේ පියාණන් වහන්සේ මිස දන්නා කෙනෙක් නැත. ස්වර්ගයේ දේවදූතයන්වත් පුත්‍රයන්වත් දන්නේ නැත. වලතේ නොදන්න මෙතන කතා කරන දේ පුත්‍රයවත් දන්නෙත් නැහැ දේවදූතයන්වත් දන්නෙත් නැහැ වෙලාව සහ පැය දන්නේ පියාණන් වහන්සේ විතරයි ඒක නිසා කෝරට කියනවා ලබන මාසේ මේ දවස තමයි එන්නේ විශ්වාස කරන්න එපා දෙවන් වහන්සේ එන්නේ නැහැ ඒ වගේ දවසකට දෙවන් වහන්සේ නියම කරලා තියෙන දවසක් තිබෙනවා අන්න ඒ දවසට තමයි යේසුස් වහන්සේ එන්නේ ඒක නිසා ඔයාලා හිතන්න ඕන එක දෙයක් තිබෙනවා යේසුස් වහන්සේ එන දවස සහ පැය කවුරුත් දන්නේ නැහැ හැබැයි යේසුස් වහන්සේ එන්න ළඟයි කියන එක අපිට තේරෙනවා යේසුස් වහන්සේගේ ඊම ලඟ වෙලා තිබෙන බව තේරෙනවා මොකද යේසුස් වහන්සේ දුන්න ලකුණු මගේ ඊම ලඟ වෙනකොට මේ දේවල් සිද්ධ වෙනවා ඒ වගේ දේවල් දුන්න මතෙව් මාක් ලූක් ජෝ ඔයාලා කියලා බලන යේසුස් වහන්සේගේ සුභාරංචි පොත් 4 යේසුස් වහන්සේ කිව්වා යේසුස් වහන්සේගේ වචන වලින් මේ වගේ ව්‍යසන සහ මේ වගේ දේවල් එන ගෝලයන් ඇහුවා යේසුස් වහන්සේගෙන් ඔබ වහන්සේගේ ඊම ලඟ වෙනකොට මොනවද එන ලකුණු මොන වගේ දේවල් දෙන්නේ කියලා යේසුස් වහන්සේ ඒ වෙලාවේදී ඒ නිසා යේසුස් වහන්සේ එන්නේ නැද්ද කියන එකට මගේ උත්තරය තමයි යේසුස් වහන්සේ එනවා. ලං වෙලා තිබෙනවා. ඒක නිසා ඒට කලින් සූදානම් වෙන්න ඔයාලට අද අවස්ථාව තිබෙනවා. හැබැයි ඔයාලා left behind වෙලා මේ වීඩියෝ එක බලනවා නම් ඇත්තටම ඔබ භයානක තැනක හැංගෙනවද නැත්නම් ලකුණු අරගෙන ස්වර්ගයට යන්න නැතුව ඉන්නවද නැත්නම් ලකුණු අරගන්නේ නැතුව මැරෙනවද? ඔය තුන තමයි මට තියෙන්නේ.